कैरिबियन प्रीमियर लीगे तेवनी तरंगे ईये निमाव दुटुवे सांता लुसिया किंग्स खंडयामට එරෙහිව රෝමන් පවෙල් නායකත්වයේ දරන ජමේකා තලවාස් खंडयामට ලකුණු 120ක දෙවන්ත ජයග්‍රහණයක් හිමි කර දෙමින් එෙහිදී ජමේකා තලවාස් खंडयाම වෙනුවෙන් ප්‍රවේගකාරී ඉනිමත් දියත් කළා. ඇන්ඩ්‍රේ රසල් පන්දු 14ක් පමණක් වැය කරමින් නොදවි අර්ධ සතකයක් වාර්තා කිරීමට සමත් වුණා. එය වාර්තා අතරට එක්ුණේ CPL තරගාවලිය ඉතිහාසය තුල පිටිකරුවෙකු ලබාගත් වේගවත්ම අර්ධ සතකය ලෙසයි. මෙම තරගයේ කාසිය වාසි දිනාගත් සාන්ත ලුසියා කින්ස් කණ්ඩායමේ නායක ෆෆ්ඩු ප්ලේසිස් ප්‍රථමයෙන් පන්දුවට පාර දීමට ජමේකා තලවාස් කණ්ඩායමට ආරාධනා කළා. එයින් උපරිම ප්‍රයෝජන ලබාගත් ජමේකා කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසන් කළේ කඩළු 5ක් පමණක් දැවි ලකුණු 255ක් රැස් කරමින්. चैडमिन बोल्टन पंदु 29 दी लकुणु 47ක් ක්‍රැස් කළා. 6 පහරවල් 2ක් සහ 4 පහරවල් 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. කෙනාර් ලුවිස් පන්දු 21 දී වේගවත් ලකුණු 48ක් ලබා ගත්තේ 6 පහරවල් 5ක් සමගින්. හේදර් අලි පන්දු 32 දී ලකුණු 45ක් සහ නායක පවෙල් පන්දු 26 දී ලකුණු 38ක් රැස් කිරීමට සමත් වුණා. ඉනිමේ අවසන් පන්දු වාර දෙක යොමු කළ පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ ප්‍රහාරාත්මක පිටිකරු ඇන්ඩ්‍රේ රසල් පෙර සදාහන් කළ පරිදි CPL තරගාවලිය ඉතිහාසයේ වේගවත්ම අර්ධ සතකයේ වර්තා කිරීමට සමත් වුණා. අවසන් පන්දුවට 4 පාරක් එල්ල කරමින් අර්ධ සතකය සම්පූර්ණ කළ ඔහු ඒ රැස් කිරීමට වැය කළේ පන්දු 14ක් පමණයි. එම ඉනිමට දැවැන්ත 6 පාරවල් 6ක් සහ 4 පාරවල් 3ක් ඇතුළත්. පන්දු යැවීමේදී මැකෝ කඩළු 3ක් හෙළූ අතර රොස්ටන් චේස් කඩළු 2ක් දබා ගත්තා. දැවන්ත ප්‍රහාරයකට ලකු වහ බ්‍රියාස් පන්දු වාර 3ක් තුල ලකුණු 61ක් ලබා දීම විශේෂත්වයක්. අනතුරුව ලකුණු 256ක දැවන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි. සාන්ත ලුසියා කණ්ඩායමට පන්දු වාර 17යි පන්දු 3ක් අවසානයේදී සියලු දෙනා දැවි රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 135ක් පමණයි. යම්තාක් දුරකට හෝ සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ ටීම් ඩේවිඩ් පන්දු 28ක දී ලකුණු 56ක් රැස් කළා. ඒ 6 පහරවල් 3ක් සහ 4 පහරවල් 8ක් සමගින් වහබ් රියාස් ලකුණු 26ක් සහ රොස්ටන් චේස් ලකුණු 11ක් ලබා ගත්තා. නායක ෆෆ්ඩුල් පේසිස් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිගෙල් ප්‍රිටෝරියස් කඩළු 4ක් හෙලීමට සමත් වුණා. ඉම්රාන් ખાન කඩළු 3ක් දවා ගත්තා. ඇන්ඩ්‍රේ රසල් සහ ක්‍රිස් ගේල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. ඒ අනුව වේගවත් ඉනිමත් දියත් කළ ඇන්ඩ්‍රේ රසල් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. පැයම් පැය අලුත් එන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.